1985 වසරේ කාවන් උපත ලබන්නේ ශ්‍රී ලංකාවේදී. එම වසරේම කාවන් පාකිස්තානයට පරිත්‍යාග කරන්නේ දෙරට අතර පැවති සම්බන්දතාවන් තරකිරීම ආරමුණින්. කෙසේ වෙතත් එලෙස පරිත්‍යාග කරනු කාවන් ඉස්ලාමාබාද් සත්ව උද්‍යානයක කොටු කිරීමත් සමග වන සත්ව අයිතීන් පිළිබඳ හඳුනාගන්නන්ගේ අවධානය ඒ වෙත යොමු වුණා. තනිව හැසිරුණු කාවන් අවස්ථා කිහිපයකදීම ප්‍රචණ්ඩ වූ බැවින් එම සත්වයා දැම්මැල් වලින් සිර කිරීමටත් සත්ව උද්‍යාන බලධාරීන් ක්‍රියා කළා. එම තීරණයටත් බොහෝ දෙනෙක්ගේ විවේචන ලැබුණා. බංග්ලාදේශයෙන් පැමිණි සහෙලී නම් ඇතින් වසර 5කට පසු 1990 දී කාවන්ගේ තනි නොතනියට සිටියත් ඇය 2012 වසරේදී මෙලොව හැර යනවා. එතැන් සිට කාවන්ට යලිත් උරුම වන්නේ හුදකලා ජීවිතයක්. 2015 වසරේදී එවක පාකිස්තානු අගමැති නවා ෂරිෆ් වෙත යොමු කරනු මහජන පෙත්සමකින්ද ඉල්ලා තිබුණේ කාවන්ට නිදහස ලබා දෙන ලෙසයි. 2016 වසරේදී යදමින් බැඳි කාවන්ගේ අතිශය සංගීතී ඡායාරූප පෙළක්ම අන්තර්ජාලයේ පුරා සංසරණය වුණා. ඒ කෙරෙහි ඇමරිකානු පොප් ගායිකා චේර්ගේ අවධානය යොමු වීමත් සමග ඇය සේව් කාවන් නමින් ව්‍යාපාරයක් දියත් කළේ මේ හස්තියාගේ නිදහස පතමින්. වසර කිහිපයකට පෙර ඉස්ලාමාබාද් මහාධිකරණයේ හමුවේ ගුණකල පෙත්සමක් මේ අතරතුරු විභාග වීමෙන් පැවතියා. චේර්ද එහි පාර්ශවකරුවෙකු ලෙස පෙනී සිටමින් කාවන් වෙනුවෙන් හඬ අවදි කළා. පෙත්සම් විභාගයේ තීන්දුව ලබා දෙමින් ඉස්ලාමාබාද් අධිකරණයේ නියෝග කළේ එම සත්වයාට වහා නිදහස ලබා දිය යුතු බවයි. කාවන් පරිත්‍යාග කළ ලංකාවේ වන සත්ව බලධාරීන්ගේද උපදේශකත්වයේ ලබා ගන්නා ලෙස අධිකරණය නියෝග කළා. මේ සියලු කටයුතු දින 30ක් තුල අවසන් විය යුතු බවත් අධිකරණය දැනුම් දුන්නා. මේ නඩු තීන්දුව ගැන චේර් සිය ප්‍රසාදය පළ කරමින් පාකිස්තානු රජයටද තුති පිදුවේ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින්. hiru gossip.lk